ජනතාව දැනුවත් කිරීමේදී ඔබ ප්‍රමුඛ චරිතයක් ලංකා ඉතිහාසයේ පළවෙනි ට්‍රියාජ් නර්ස් හෙද වෘත්තිය සඳහා ප්‍රවිෂ්ඨය ලබා ගන්න කැමැත්තකින් ආපු දෙයක් නෙවෙයි අවඥාවට ලක් කරන්න වගේ උත්සාහ කරනවා කියලා මම හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට ගැහණියකට අවඥාවට පත් කරන්න හැකියාවක් තියෙයි කියලා රට පොඩ්ඩක් පිටිපස්සට ගිහිලා දෙනවා මේ රටේ මිනිසුන්ට හොඳ ජවයක් තියෙනවා දසමා යෝධයන් හිටපු රටක් නේ මේක ෆ්ලොරන්ස් නයිටින්ගේල් නූතන හෙදවෘත්තියේ පුරෝගාමිය ලෙස සැලකෙන්නේ ශ්‍රේෂ්ඨ උන්නතිය වෙනුවෙන් දැක්වූ මහා දායකත්වය නිසා. ලංකාව තුලත් හෙදවෘත්තියට වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට මහා විශාල දායකත්වයක් දැක්වූ චරිත රසක් සිටිනවා. ඒ අතරින් ප්‍රමුඛ චරිතයක් අද දවසේදී LB ෆිනෑන්ස් වෙතින් ඔබ වෙතගෙන එන පිළිසඳර වැඩසටහන සඳහා අපි ආරාධනා කරා. ඇය ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්යානි සොයිසා. ආයුබෝවන්. ආයුබෝවන්. සාමාන්‍යයෙන් ඔබ සහභාගී වෙන වැඩසටහන් වලදී අපිට ඇහෙන්නේ නිතරම සෞඛ්‍ය උපදෙස්. අපි අපේ වැඩසටහනට පුංචි වෙනසක් කරන්න හිතුවා. අපි ඔබේ පාසල් කාලය හා ඒ මතකයන් එක්ක අවදි කරමින් අපි වැඩසටහන ආරම්භ කරමු. හොඳයි. මම ගල්කිස්සස් බාලිකා විද්‍යාලයට තමයි පාසල හැටියට නම් ගමන් කරේ. මගේ අම්මා තාත්තා ගැන කතා කරන තාත්තා වෙද මහත්තයෙක් අම්මා රැකියාවක් කරේ නැහැ. නමුත් පාසල් අධ්‍යාපනය වගේම මගේ ජීවිතයේ ආරම්භය ඉතාම සුවිශේෂී පැතිකඩක් හැටියට මම දකිනවා. ජීවිතේ හොඳ අත්විවරමක් තිබ්බොත් තමයි ඒ තුළ හොඳ පෞරුෂත්වයක් ගොඩනගා ගන්න හැකියාවක් තිබෙන ඔබ මුලින් දීපු අර්ථකථනයට සාධාරණයක් කරන්නේ මම එහෙම කතා කරන්නේ. මොකද මගේ අම්මා තාත්තා හැමදෙස්සම දරුවන් හැදුවේ අර්ථවත් දරුවන් සමාජයට බිහි කරනවා කියන පෙරනිමිත්තත් එක්කලා ඒ නිසා මම ගෙදර හැමදාසෙම උදේ පාන්දර නැගිටිනු දකින්නේ ගෙදර බුදුපහන පත්ති වෙනවා අම්මා තාත්තා එකට එකතු වෙලා උයනවා අපි ඔක්කොම එකට එකතු වෙලා කෑම කෑවේ ඒ වගේම ගෙදර හැම වැඩක්ම එකතු වෙලාමයි කටයුතු ක්‍රියාත්මක කරේ ඒ තුළ මට හොඳ අවස්ථාවක් ලැබුණා ජීවිතේ ස්පර්ශ කරන්නට මේක හුඟක් දරුවන් ස්පර්ශ නොකරන දෙයක් මොකද දරුවන් කාමරය ඇතුළකට දාලා දෙමව්පියන් වැඩ කරද්දී දෙමව්පියන්ගේ දුක සැප දරුවන් හඳුන්වන්නේ දරුවන්ගේ මනස අම්මලා හඳුන්වන්නේ එවැනි තත්ත්වයක් අපේ ගෙදර තිබ්බේ නැහැ ඒ නිසා මගේ පාසල් දිවියට හොඳ අර්ථකථනයක් ගෙදරින් ලැබිලා පාසල් අධ්‍යාපනයේ කාලේදී මම සියලු ජයග්‍රහණ ලබා ගත්ත සිසුවියක් ඒ කියන්නේ ලංකාවේ 80 දශකයේ කෙටික කතික තරඟයේ පළවෙනියා මම කෙටි කතා තරඟේ සතර පුවත්පත මගින් කරපු ලංකාව පුරාම තිබ්බ පාසල්ලකින් මම පළවෙනියා ඒ වගේම යගුලි විසිකිරීම් පඩ්ඩිස් ජැව්ලින් ඒ තරඟවල පළවෙනියා බස්නාහිර පළාතේම අපි අභියෝගතා කුශලාදී හැමදේම ගත්තා ඒ වගේ අතිශය දක්ෂ කෙනෙක් හැටියට තමයි මම ජීවිතේ පටන් ගත්තේ ඒකට හේතුව මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ මට ඕනේ මම වෙන්න ඒතර මගේ දෙමව්පියන් ඒකට හොඳ අඩිතාලමක් ලබා දුන්නේ නිසා පාසල් අධ්‍යාපනයේ මම අධ්‍යාපනය වගේම හැම දෙයක්ම ස්පර්ශ කළා තමයි ජීවිත ගමන ආරම්භ කරේ. ඒ කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. මට කියන්නකෝ දැන් හෙද වෘත්තියට ඔබ පිවිසලා තියෙනවා. කොහොමද මේ හෙද වෘත්තිය සඳහා ඔබේ ප්‍රවිෂ්ඨය ලබා ගන්නේ? ඒක නම් හැබැයි කැමැත්තකින් ආපු දෙයක් නෙවෙයි. මේ වෙන විට මගේ එක සහෝදරියක් උපාධිධාරී ගුරුවරියක් වෙලා හිටියා. අයියා සිවිල් ඉංජිනේරුවෙක් කියලා හිටියා. අනිත් අක්ක ජේෂ්ඨ හෙදින්දහන්නයක් කියලා හිටියා. එතකොට හැම අම්ම කෙනෙක් විසිහිණයක් තියෙනවා. දරුවෝ හතර පැත්තටම යන්නට ඕනේ කියලා. මගේ අම්මට සිහිණයක් තිබුණා මම වෛද්‍යවරයෙක් කරන්න. නමුත් මගේ බාහිර දේවල් සහ අධ්‍යාපනයක යම්කිසි ගැටලුවක් තිබුණාද කියලා ගැටුමක් තිබුණා කියලා හිතෙනවා මට වෙලාවකට. ඒකට හේතුව මම හැම දෙයක්ම ස්පර්ශ කරපු නිසා අධ්‍යාපනයේ යම් බාලවීමක් වෙන්නට ඇති. අධ්‍යාපන උසස් පෙළ බයෝසයන්ස් වලින් මම කරත් මට අම්මගේ කැමැත්තට අනුව යන්නට හැකියාවක් තිබ්බේ නැහැ වෛද්‍යවරයෙක් වෙන්නට. නමුත් මගේ සහෝදරියක් මට සහ අපේ අම්මලාට හොරෙන් දාපු ඉලුම් පතකට තමයි මට මේකට කැඳවීමක් ලැබුණේ. හැබැයි ඉතින් හෙදකම ආරම්භ කරත් මට හෙදියක් හැටියට මම ඉවත් වෙන්න හදපු අවස්ථා ජීවිතේ ගණනාවක් තිබ්බා. ඒ කියන්නේ මම පළවෙනි වාට්ටු සංචාරයේදී මට මතකයි පිච්චිලා මස් ගොඩක් වගේ හිටපු රෝගියෙක්ව දැකලා මං කලන්තේ දැම්ම. මොකද පාසල් වේදී අපි ජීවිතේට ඔවෙන දෙයක් දැකලා නැහනේ. ඒ වගේම දරුවෙක් ප්‍රසූත කරන අම්ම කෙනෙක් දැකලා ඒත් මම කලන්තේ දාලා හිටියා. මේ ඉතින් ඒක හුඟක් අය වැරදි විදියට බැලුවත් ඉතින් මම පොඩි ළමයෙක්නේ හේද විදුහලෙන් ටේනවයි කියන්නේ මම වයස අවුරුදු 18 වෙනකොට තමයි මං හේද විදුහලට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ දුක මට දරා ගන්න බැරි වුණා. කෙනෙක් විඳින දුක වේදනාව සතුට වචනයකින් හෝ අපිට උදව්වක් ගන්න පුළුවන් කියන එක මම යථා පියවරින් පියවර තම අධ්‍යාපනයේ ලබා ගත්තේ. අකමැත්තෙන් වුණත් මං හෙදියක් වුණා. හැබැයි අද මම ඉතාම සතුටු වෙනවා හෙදියක් හිට මොන තරම් ලෝකේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක තේරුම් ගත්ත කෙනෙක් හැටියට.
ඔබතුමී දැන් ශ්‍රේෂ්ඨය තුළ වසර 25ක වගේ කාලයක් හෙද වෘත්තිය තුළ තියලෙනවා. දැන් ඔබතුමී අර කලින් සඳහන් කරපු දේවල් එක්ක මොකද්ද ඔබේ තීරණාත්මක අවස්ථාව උනේ නැහැ මම මේ හෙද වෘත්තිය ඉවත් වෙලා යන්නේ නැහැ මම මේක තුළ ඉඳලා සමාජයට යම් සේවයක් කරනවායි කියන ඒ තීරණාත්මක අවස්ථාවක් ඔබතුමීට මතකද? ඔව් මට හොඳට මතකයි. ඔබ හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. දවසක් හෙද සිසුවියක් හැටියට මම පුහුණු වෙන කාලයේදී අපිට දෙනවා රෝගින්ව සුවපත් කරන සනීප ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ ඔවුන් සෝදලා නර්සින් ප්‍රොසෙස් කියලා එකක් ඒකට කියන්නේ. දවසක් මට ලැබුණ රෝගියා පාරේ හිටපු වයස අවුරුදු 80 ගානක විතර කෙනෙක්. ඔහුගේ සිරුර දැක්කම ඔහු ළඟා වෙනකොටම තියෙන ඒ ගන්ධයම පුද්ගලයන් ඉවතට විසික් කරනවා. නමුත් මම හිතුවා මම හෙදියක්. මම අත්ඇසුන් දාගෙන ඇඳුම් ඇඳගෙන ඔහු ළඟට ගිහිල්ලා හිසේ කෙස් ගන්නට තියෙන උකුණන් ඉවත් කරලා මල පහ වෙච්ච ඇඳ මුළු සිරුරම පිරිසුදු කරලා අවුරුදු ගානකින්වත් වතුර පොදක් නොදකපු ඒ සිරුර ඔපවත් කරලා පිරිසුදු කරලා පිරිසුදු ඇඳුම් අඳවලා මුළු පරිසරෙම සුවඳවත් කළා. මම ඒ සේවා ඉවත් වෙනකොට මට ආපස්සට හැරිලා මම ඔහු දිහා බැලුවම හිතුවා මේක තමයි හෙදකමයි ආශ්චර්යය කියලා කියන්නේ. දුක්කකට පිළිසරණ වෙන විතරක් නෙවෙයි කෙනෙකුට මොනතරම් දෙයක් මේ හෙදකමෙන් කරන්න පුළුවන්ද. මං හිතුවා හෙදියක් හැටියට මං ලැබුවේ අතිශය වැදගත් රස්සාවක්. ඒක සේවාවක් මං හිතුවා නෑ. මං කෙසේ හෝ මේ හෙදකම කරනවා කියලා තේරුම් ගත්ත එක සිදුවීමක් තමයි ඒක. අන්තිමට ඒ තාත්තා මුකුත් කරේ කිව්වේ නෑ. මගේ අත් දෙක අරගෙන මෙහෙම තද කරලා ඇස් දෙකේ තිබ්බ කඳුළු දෙකක් කඳුළු බිඳු දෙකක් පිරලා තිබ්බා. මට හිතෙන මොනතරම් වටිනවද මේ සේවාවන්. ඉතින් ඒක නිසා මම හෙදකමටම ඇලුම් කරා ක්‍රමක්‍රමයෙන්. එහෙම ආපු ගමනේදී ඔබ දැන් ලොකු දුරක් පැමිණ තිබෙනවා. දැන් අපි දකිනවා ස්වභාවික විපතකදී වේවා එහෙම නැත්නම් රටේ හදිසි තත්වයකදී වේවා රූප මාධ්‍යයට ඇවිල්ලා ජනතාව දැනුවත් කිරීමේදී ඔබ ප්‍රමුඛ චරිතයක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය හා සම්බන්ධව ඔබට මේ සම්බන්ධව තියෙන අත්දැකීම සහ ඇයි ප්‍රමුඛ චරිතයක් ඉදිරියට ඔබ ඉදිරියට පැමිණෙන මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද ඒ සඳහා? ඔව් ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මම තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි ට්‍රියාජ් නර්ස්. ඒ කියන්නේ රෝගීන් වර්ගීකරණ හෙදිය. දැන් ඔබ මේක නොදන්නවා ඇති. ඔබ දන්නවද ඕනම ආපදාවක් වුණොත් ඕනම හදිසි අවස්ථාවක් වුණොත් රෝගීන් එක්කෙනෙකුට වඩා පැමිණීම තමයි අපි එවැනි අවස්ථාවකදී ඉතාමත් අසාධ්‍ය රෝගය වහාම වෛද්‍ය උපදේශ කරා යොමු කරන්නට ඕනේ. ඒ ක්‍රියාවලිය තමයි හඳුන්වන්නේ ට්‍රයාජ් කියලා. එහෙම නැත්නම් රෝගී වර්ගීකරණය කියලා. ඒක ජාත්‍යන්තර අධ්‍යාපනය ලබාගෙන ලංකා ඉතිහාසයට හඳුන්ලා දුන්න හෙදිය මම. ඒක නිසා තමයි මම ඉදිරියෙන් හැමතිස්සම මාධ්‍යවල ඔබ දකින්නේ මම මගේ රාජකාරියයි එතන කරන්නේ වෙන කිසිවක් නෙවෙයි. මම කරන්නේ ඒ පැමිණෙන රෝගීන් 1000ද 2000ද කීයක්ද ඔවුන්ගේ අසද්ද රෝගය තෝරාගෙන කඩිනමින් වෛද්‍ය උපදෙස් කරා යොමු කිරීම තමයි මම ක්‍රියාත්මක කරන්නේ. ඇත්තටම ඔබ කිව්වා වගේ අපේ ජීවිතේ තරුණ කාලෙම අපි ගෙවී යුද්ධයත් එක්ක ස්වභාවික ආපදත් එක්ක අපි අපේ ජීවිතේ ගෙව්වේ. අපිට රැයක් දවාලක් තිබ්බනේ, අපි නිදාගත්තේ නැහැ, අපි කෑවේ නැහැ. ඇඳිරි නීතියත් එක්ක ගොනු වෙලා හිටපු අපේ ජීවිත පොල් සම්බුලේ බතු විකාලා තමයි අපි සේවන් දියත් කළේ. නමුත් කවුරුවත් ඒක ගැන තැක්ුවෙත් නැහැ, ඒක ගැන දන්නෙත් නැහැ, ඒක ගැන කිසිම ප්‍රසාදයක් තිබ්බෙත් නැහැ. අවුරුදු 25ක් කියන්නේ අපේ ජීවිතේ මොන තරම් කාලයක්ද. හැබැයි ඒ කාලය ගැන අපි පසුතැවිලි වන්නේ නැහැ. ඒකට හේතුව ඒ හැම තප්පරයකම අපි ජීවත් කරේ රෝගියෙක්. ඔබ දන්නවා සමහරක් දවස්වලට රෝගීන් පැමිණි 100 200 300 නොවේ, ආවේ දහස් ගණන්. මිනිස් ගංගාවන් වලට අපි ප්‍රතිකාර කරේ. ඔබට මතකද 1996 ජනවාරි 31 වෙනිදා සිදු සෙන්ට්‍රල් බැංකු මහා බෝම්බ ප්‍රහාරය. එදා ආවේ රෝගී 1500ක් මිනිස් ගංගාවක් පැමිණ සිටියේ. ඔවුන්ගේ ඇස්ම පෙනීමේ නැති වෙලා තිබ 40 දෙනෙකුගේ හිසේ අනතුරු, ශරීර අභ්‍යන්තරය, අතපය සුන්න විසිරු වෙලා ගිය කඳවල් පමණක් මිනිස් ජීවිත එක්ක අපි කරපු හරඹය අමරණීය වෙනවාට කිසිදු සැකයක් නැහැ. සමහරක් දවසට හරි වෙහෙසයි. ඒත් කවුරු හරි රෝගියෙකුගේ සිනහවත් දකිනකොට ඔවුන් සුවපත්ලා යනකොට ඒ වෙහෙසවල් කියන්නේ මොනවද කියලා අපිට හිතුණා. ඉතින් ජීවිතයේ මේ යුද්ධය ස්වභාවික විපත් කියන එක අපේ ජීවිතේ හැම නහරයක් ගානෙම තැම්පත් වෙලා තියෙන අවස්ථා හැටියට හඳුන්වන්නට පුළුවන්. මම හිතන්නේ අපේ වැඩසටහන අපිට පසුබිමක් කරගන්න පුළුවන් අපි නොදන්න කතාවක්. ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේදී මොනතරම් කැපවීමක් රට වෙනුවෙන් කරනවද කියන දේ ගැන ජනතාවට දැනගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. හදිසි අනතුරු
ඒකකයේ තුළදී ඔබේ දායකත්වයෙන් මේ වෙනකොට යම් වෙනස්කම් සිදු කරලා තියෙනවද? ඒ පිළිබඳව අපිට උදාහරණයක් සඳහන් කරන්න. ඔව්, ඇත්තටම දැන් අපි හිතන්න 1991 මාර්තු මාසේ 15 වෙනිදා තමයි ජාතික රෝහලට හදිසි අනතුරු අංශයක් ලබා දෙන පින්ලත් ව්‍යාපෘතියක් හැටියට. ඒකට හේතුව ඉස්සර මේ ඔබ දන්නවා අනතුරුවට ලක්වෙච්ච රෝගින්ව දාන්න අපිට හරිතැනක් ජාතික රෝහලේ තිබ්බේ නැහැ. විවිධ රෝහල් වාට්ටුවල තමයි ඔවුන් සිටියේ. ඔබට මතකද නම් අතීතය හොණ්ඩ වාට්ටුව කියලා එකක් තිබුණා. ඒක තමයි හදිසි අනතුරුට ලක් වූ බෝම්බ ප්‍රහාරයන් ලක් වූ රෝගින් දැමේ. නමුත් අපේ වාසනාව පින්ලත් ව්‍යාප්ති යටතේ ඒ සියලුම හදිසි අනතුරුන් ලක්කු රෝගින් වෙන්ම විකලාංග රෝගින් ලබා දෙන්නට අපිට තට්ටු හතේ ලොකු ගොඩනැගිල්ලක් ලැබුණා. ඒක නැත්තම් මේ බෝම්බ ප්‍රහාරවලදී අපි මුහුණ දෙන ආකාරය අපිට හිතන්නවත් බෑ. කොහොම හරි අපි එවැනි සත්කාර ක්‍රියාත්මක කරනකොට මේ ගොඩනැගිල්ලට අවුරුදු 25ක් පිරුණා. ඒ නිසා මම හිතුවා නෑ, මම මේ හදිසි අනතුරු අංශය අලුත් කරන්න ඕනේ කියලා. මම හැම තැනින්ම ආධාරය එකතු කළා මිලියන රුපියල් 100ක්. මම හිතන ලෝක ඉතිහාසයේවත් එච්චන ආධාරයක් එකතු කරගෙන රෝහලක් සංවර්ධනය කරපු කිසිම කෙනෙක් නැතුව ඇති. මම රෝහල සංවර්ධනය කරන්නට පරිසරය වෙනස් කරන්න සම්පූර්ණ දායකත්වය දුන්නා විතරක් නෙවෙයි, දවස රෝගීන් 300ක් අපි අංශයට දවසකට එනවා. ඔබ හිතන දවසකට 300ක් අනතුරු වල ලක්ුණයි කියලා කියන්නේ සුළුපටු ගණනාවක්ද? කොළඹ හදිසි අනතුරු අංශයට ඒ රෝගින්ගෙන් අඩුම ගානේ 50ක් 60කට කිහිලිකරුවක් ඕනේ, රෝදපුටුවක් ඕනේ, කුමන හරි ආධාරකයක් ඕනේ. ඔවුන්ට අවුරුදු 20ක් පුරාටම නොමිලේ ඒ කිහිලිකරු රෝදපුටු ලබා දෙන්නටත් මට හැකියාවක් ලැබුණා. මම හිතන්නේ පින් දහම් කරනවා නම් ලෝකෙ මොනතරම් දේවල් කරන්න තියෙනවද? හෙදියක් හෙදියට මම සතුටු වෙනවා. අද මරුණක් කරන්න තියෙන හැම දෙයක්ම රෝහල වෙනුවෙන්, රෝගින් වෙනුවෙන්, රට වෙනුවෙන් කරපු හැදියක් හැටියට සතුටු මියන්නත් පුළුවන්. අපි ඕනම වෘත්තියක නිරත වෙනකොට අපේ හිතේ සතුට කියන දේ අපිට අනිවාර්යම වැදගත්. මම හිතන්නේ හෙද වෘත්තිය කියලා කියන්නේ ඔබතුමි හරි වාසනාවන්තයි. හෙද වෘත්තියත් එක්ක මේ වැඩසටහන සිදු කරනකොට අපිට දැනෙනම ඔබතුමියගේ තියෙන සතුට. අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ වර්තමාන තත්ත්වය ගැන. දැන් වර්තමානයේදී COVID-19 ව්‍යසනයත් එක්ක රට පොඩ්ඩක් පිටිපස්සට ගිහිලා දෙනවා. අපි හැමෝම නිකන් එකතැනක හිර වෙලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම මේ කොරෝනා රැලි ගැන කතාබහක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. දෙවෙනි රැල්ලක් එයිද, තුන්වෙනි රැල්ලක් එයිද, එතනින් අර තව රැලි කීයක් ේද? ඇත්තටම කොරෝනා රැලි තව කීයක් විතර ේද? මගේ අත්දැකීම් හැටින් නම් මම නම් හිතන්නේ ලංකාවට එවැනි රැල්ලක් ආපහු වේවි කියලා. මට නම් ඒ විශ්වාසය තදින් තිබෙනවා. මොකද අපි ඔවැනි රැලි වලට මුහුණ දීපු මිනිස්සුන්ට වඩා අපි අතීතය ගත්තොත් අපි අවුරුදු 3කම යුද්ධයක් එක්ක හිටියා විතරක් නෙවෙයි, අපි විවිධාකාර දේවල් වලට මුහුණ දුන්නා. ඒ වගේ විතරක් නෙවෙයි, මේ ලෝක ඉතිහාසයේ ප්‍රජාව බැලුවොත් ඔබ හිතන්න මිනිසාගේ උත්පත්තිය සමග විවිධාකාර වසංගත රෝග තත්ත්වය නිරන්තරයෙන් මතුවෙනවා. අපි මීට පස්සර 100කට එහා බලමු. 1918 වර්ෂයේ උණ රෝගයක් ආවා. මම ඔබට උදාහරණයක් කියන්නේ. එතකොට හමුදා බැරක්වල තමයි මේ රෝග තත්ත්වය ඉස්මතු වූයේ. හමුදා සොල්දාදුව මියගිය ලක්ෂ මිලියන ගණන් මියගිය ලෝකේ. නමුත් අදටත් ඒකට බෙහෙතක් හොයාගෙන නැහැ. ක්‍රමක්‍රමයෙන් ඒක හීන වෙලා ගියා. ප්‍රජාව ඊට අනුගත වෙලා රට ගෙනිච්චා. ඉතින් රටක් නැවතලා තිබ්බේ මාස ගාණක් විතරේ. නමුත් අපි යුද්ධේ නැවත හිටියේ අවුරුදු 30ක්. අමතක කරන්න එපා, මේ රටේ මිනිසුන්ට හොඳ ජවයක් තියෙනවා, හොඳ ශක්තියක් තියෙනවා. දසමා යෝධයන් හිටපු රටක්නේ මේක. හොඳ සංස්කෘතියක් තිබුණා. මුළු ලෝකෙටම අස්සන්නක් ලබා දෙන්න පුළුවන් රටක හිඳලා අපි ආපස්සට හැරුණයි කියලා කියන වචනට වඩා හොඳයි අපි ඒක පැනලා අපිට මේ රට සංවර්ධනය කරා යන්නට පුළුවන් නම් අපිට ඒක කරන්න පුළුවන්. ඒ නිසා රැලි ගැන බය වෙන්න එපා. තම සුරක්ෂිත වෙලා අන් අය සුරක්ෂිත කරනවා නම් කොවිඩ් වලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. කළ යුත්තේ යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධ වීම පමණමයි. ඒ වගේම තමයි මේ කොවිඩ් ගැන කතා කරද්දී සමාජගත වෙලා තියෙන වචනයක් තමයි මේ PCR පරීක්ෂණ කියලා කියන්නේ. මොකද්ද දැන් මේ වචනේ ඇහුණත් සමහරක් වෙලාවට මිනිස්සු බය වෙන වගේ තත්ත්වයක් තියෙනවා. ඇත්තටම මේ බය වෙන්න ඕනේද? මොකද්ද මේ PCR කියලා කියන්නේ? ඇත්තට මේ PCR පරීක්ෂණේ සමහරු හිතනවා මේක යන්තම් ලෙඩෙක් ඇස ගැටුණත්, යන්තම් කෙනෙක් හිටියත්, යන්තම් උගුරේ අමාරුවක් හැදුනත් PCR පරීක්ෂණ කරන්න ඕනේ කියලා හැමතිස්සෙම දිවා රාත්‍රී මටත් දුරකථන ඇමතුම් එනවා. නමුත් රෝහලේ ජීවත් වෙන අපද තවම PCR පරීක්ෂණයක් කරලා නැහැ. ඒක කරන්නේ සැක කටයුතු හෝ පළවෙන ආකාරය. දැන් අපිටම පුද්ගලයන්ගේ අධ්‍යවදනම් පුද්ගලයන් එක්ක එකට ගැටෙන පුද්ගලයන් තමයි අපි මේ PCR පරීක්ෂණයේ උගුර සම්බන්ධයෙන් ඒ අරගෙන එකම නැත්නම් නාසයෙන් හරි අරගෙන ඒ
ස්්‍රාවයන් පර්යේෂණය කරල ඒ වෛරස තියෙනවාද කියලා හොයාගන්නේ. නමුත් ඒක හැම පුද්ගලයම කරන්න අවශ්‍ය නැහැ. අනවශ්‍ය බියකුත් ගන්නට එපා. මම හිතන්නේ ඒක අධි අවධානම් පුද්ගලයන් සඳහා වෛද්‍යරය තමයි තීන්දුව කරන්නේ ඔහුට PCR පරීක්ෂණයක් කරන්න ඕනද කියන එක. ඔබට සැකයක් තියෙනවා වෛද්‍යරගේ උපදෙස් ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඒක මහා විශේෂයෙන්ම ඒ ගැන හිතලා හැමෝම ඒක කරන්න ඕනේ කියන මතය නම් හිතන එක වැරදි කියලා මම නම් විශ්වාස කරනවා. එවගේම තමයි මේ දිනවල වැඩිපුර කතාබහට ලක් වෙනවා මුහුණු ආවරණ පිළිබඳව. මුහුණු ආවරණ පළඳින්න ඕනේ මොන වෙලාවෙදිද? එහෙම නැත්නම් මේක පළඳීම අත්‍යවශ්‍යද? ඒ පිළිබඳවත් ඔබතුමීගෙන් අදහසක් ලබා ගැනීම සඳහා අපි කැමැතියි. සාමාන්‍යයෙන් ඔබට ජනතාවක් හැටියට පණිවිඩ ලබා දෙන බලයේ තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. තාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔබට කියන්නේ මුහුණු ආවරණ නිසි පරිදි දමාගත යුතුයි කියන කාරණාව. මුහුණු ආවරණ දමා ගැනීම මතක තබා ගන්න. දැන් අපි හිතමු ඔබ භාවිතා කරන කුමන හෝ මුව ආවරණය, ඒක සර්ජිකල් මාස්ක් කියන එක සාමාන්‍ය ජනතාවට නෙවෙයි සුදුසු වන්නේ, ඒක රෝහලල ජීවත් වෙන අපිටයි වැදගත් වන්නේ. එය දැමීමේදී ඔබ මතක තබා ගන්න අත් දෙක හොඳින් හෝදන්න. හෝදලා ඔබ මේ මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මැදෙහෙම අල්ලන්න එපා. නමුත් දෙපැත්තෙන් ඔබ අල්ලලා ඒක දිගහැර ගන්න පුළුවන් ඔබ මහපු එකක් නම්. ඊට පස්සේ ඔබ නාසික මේ විදිහට නාසය සහ මුඛය හොඳින් ආවරණය වෙන විදියට මේක වහනවා. වහලිවල ඊටස් දැන් සියලු කාරණාවන් කරන්නේ මේ සමග. මේක ගලවල තැන් තැන්වල තියන්න, මූණේ එල්ලගෙන ඉන්න නළලේ තියාගන්න, තැන් තැන්වල එහෙම කිරීම සුදුසු වන්නේ නැහැ. ගලවනකොටත් අත් දෙක හොඳට හෝදලා මේ විදියට ගැලෙව්වා. ඊට පස්සේ ඔබ ගෙදර ගිය හැටි සබන්සා වතුරෙන් හොඳට හෝදලා හොඳට අවුරශ්මී තියලා ඊට පස්සේ වේලලා ඊළඟ දවසේ ඔබට පාවිච්චි කරන්න පුළුවන් රෙදි ඒවා. එදිනෙදා පාවිච්චි කරන ඒව නිසි පරිදි කසල බඳුනකට දාන්න ඕනේ. හැබැයි තවමත් කියන්නේ විශේෂයෙන් ඔබ තනියම සිටින්නේ නම්, තනි ස්ථානයක සිටිනනම් ඒක ගැටලුවක් නෑ, ඔබට නිදහසේ ඉන්නට පුළුවන්. නමුත් යම්කිසි පුද්ගලෙක් ඔබ රාජකාරි කරනවා නම්, ගමනාගමන යනවා නම්, පොදු ස්ථානවල ඉන්න හැම මොහොතකදී මේක ඉතාමත් වැදගත් වෙනවා මෝවාරණේ පැළඳීම. ඒවගේ නිසි පරිදි බැහැර කිරීම, නිසි ඒවගේ අත් දෙක හොඳින් හේදීම් පිළිබඳවත් ඔබ පූර්ණ අවබෝධයෙන් කටයුතු ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. එවගේම තමයි මේ කියන කාරණාව පාසලක වුණාම පාසල් ප්‍රජාව සාමාන්‍ය එක පාසලක ළමයි 1500ක් 2000ක් විතර ගැවසෙනවා. එතකොට දැන් පාසල් කිහිපයක් ආරම්භ වෙලා තියෙනවා ශ්‍රේණි විදිහට. ඉදිරිදී ඊළඟ ශ්‍රේණි සඳහාත් පාසල් ආරම්භ වීමට නියමිතයි. එතකොට කොහොමද පාසල් දරුවන් විදිහට මේ ව්‍යසනය සඳහා මුහුණ දීමේදී පාසල තුළදී ආරක්ෂා වෙන්න ඕනේ? ඒ සඳහාත් අපි උපදෙසක් බලාපොරොත්තු වෙනවා ඔබතුමීගෙන්. ඔව්, ඇත්තටම දැන් පාසලේ නම් මේ කාරණා ටිකක් අසීරු වෙන්න පුළුවන්. මොකද දරුවන් බොහොම සියු මැලි අදහසක ජීවත් වෙන නිසා. නමුත් පුළුවන් තරම් දුරස්ථභාවයේ පුද්ගලයන් එකිනෙකා වැළඳගන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, සමීපව සිටින්නේ නැහැ. වගේම සමහර දරුවන් කරන වරදක් තියෙන වතුර බෝතල් හුවමාරු කරන් බොනවා, කෑම එකිනෙකා කවා ගන්න, එවැනි දේවල් සපුරා ජීවිතෙන් ඉවත් කරගන්න. ඒ වගේම පුළුවන් තරම් ස්පර්ශ කරන ස්ථාන, ඒ කියන්නේ හැම දෙයක් මත ගන්නවා, හැම මිනිසා මත ගන්නවා, හැම යාළුවා මත ගානෝ, ඒ පුරුදු සම්පූර්ණ ජීවිතය ඉවත් කරලා දාලා හොඳ ප්‍රතිශක්තියක් ඇතුව ජීවත් වෙන දරුවෝ. ඒ කියන්නේ අනම්මනම් කෑම කන්නේ නැතුව එදිනෙදා අම්මා උයර දෙන කව්පි, කඩල, එළවලු, පලා වර්ග යහතින් කාලා අඩුම ගානේ ඔබේ බරට ගැළපෙන වතුර, උප්පරිම තලයෙන් වතුර හොඳට පිරිසු නිවාගත් ජලයේ පෙරාගත් ජලයේ බීලා පිරිසිදුට ඉඳලා සෞඛ්‍ය පුරුදු යහපත් අනුගමනය කරලා ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් මේ රෝග තත්ත්වයට බිය වෙන හේතුවක් නැහැ. අනියත බියකින් ඉන්නවට වඩා නියත සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් යහපත් ජීවත් වුණොත් මේ හැම දෙයකටම අපිට උත්තරයක් තියෙනවා. මම හිතන්නේ හොඳ පණිවිඩයක්. අනියත බියකින් ඉන්නවට වඩා හොඳ සෞඛ්‍ය පුරුදුත් එක්ක ජීවත් වුණොත් ඒක තමයි අපිට මේ වෙලාවේදී වටිනම කාරණාව. මම ඔබතුමීගෙන් තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබතුමී සමාජ මාධ්‍ය තුලත් ක්‍රියාකාරණයක් විදිහට කටයුතු කරනවා. යම් යම් යහපත් පණිවිඩ සමාජගත කිරීම සඳහා ලොකු උත්සාහයක් ඔබතුමී දරනවා. කොහොමද මේ සමාජ මාධ්‍යත් එක්ක ඔබතුමී ගැටෙනකොට එහි තියෙන අත්දැකීම් අපි බෙදා ගන්න කැමතියි ඔබතුමියත් එක්ක? ඔය ඇත්තටම සමාජ ජාලනම් මම ගොඩක් වෙලාට පරිහරණය කරන්නේ මා සෞඛ්‍ය සේවිකාවක්. ඔබ දන්නවද අපි හදිසි අනතුරු ගත්තොත් 85%ක්ම සිදෙන පුද්ගල හේතු සාධක මත හැම දවසම 8 දිනක් මියදෙනවා. අද දවසේ 350ක් ඇක්සිඩන්ට් වල එන පෙළ ගැසිලා සිටිනවා. අපේ හදිසි අනතුරු රාශිය විතරක් ලක්ෂයක් අප්‍රතිකාර කරනවා. මේ කාගේ හෝ ජීවිත මිය යන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එකම දරුවා වන්නට පුළුවන්. ඉතින් මේ දේවල් වළක්වන්න පුළුවන් පුද්ගල හේතු සාධක 85%ක් අපිට වළක්වන්න හැකියාවක් තියෙනවා. ලෙඩ දුක් වලින්
අතිශය බරපතල අර්බුදයක් වෙලා තියෙන මිනිසාගේ චර්යා රටාව සහ ජීවන රටාවන්. ඇයි ජීවන රටාවන් අපිට වෙනස් කරන්න බැරි? ඔබ දන්නද මම පණිවිඩයක් දෙන්න පෙර අතව මම හැමතිස්සෙම මම ඒක අත්දැකීම් වලින් පරිණත වෙලා තමයි ඒකට උත්තරයක් හොයාගන්නේ. මම නිර්මාංශික චරිතයක්. හැබැයි මම එදිනෙදා මගේ ආහාර වේල මම බත් ටිකයි කන්නේ, ඉලවලු ගොඩක් කනවා, පළතුරුත් අනවශ්‍ය විදියට සිරුරට ගන්නෙ නෑ, වතුර හරියට ලීටර් දෙකමාරක් බොනවා. හොඳ සතුටින් මම ඉන්නවා. මොකද දන්නවද, අපේ මිනිස්සු හම්බ කරනවා ජීවිතේ, බොහෝ දේවල් කරනවා. නමුත් අපි හරි අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ නැති නිසා ඔබ දන්නවද, පසුගිය මාස 5 පුරාවටම ගත්තොත් පිරිමි ළමයි 8 දෙනෙක්ගේ මృత ශරීර බාරගත්ත හෙදියක් මම. ඒ මృత ශරීර ගෙනාපු අම්මලා කිව්වේ මොකද්ද? අනේ මිස්, කිසිම ලෙඩක් තිබ්බේ නෑ මගේ පුතාට, වයස අවුරුදු 25යි. රාත්‍රී නිදාගෙන හොඳ යහතින් නිදාගත්තා. උදේ පුතාට තේක හදලා නැගිට්ටන්න බලනකොට පුතා මැරිලා. මොන අවාසනාවද, දෙමව්පියන් ජීවතුන් අතර ඉඳදී දරුවන් මිය යන කාලයක් මේක. ඔබ දන්නත් වයස අවුරුදු 27 තරුණියක් මට ගෙනදෙන ඔහුද මිය ගොස් රාත්‍රී 2 වෙනකොට තමගේ විවාහ වන්න පෙම්වතියත් එක්ක කතා කරලා ඉඳලා නිදාගෙන හවස උදේ 6 වෙනකොට ඔහු මිය ගිහින්. ඇයි හේතුව? ඒකට හේතුව තමයි අපි අපිට ආදරේ කරන්නේ නැහැ. අපි හැම දෙයක්ම කරනවා, සල්ලි හම්බ කරනවා, හිතිහිතමනාපේ කනවා, බොහොම ජීවිතේ සරලව ගත කරනවා. ඒකට උත්තරයක් තමයි මරණය දීලා තියෙන්නේ. එහෙමනම් ඔබ මතක තියාගන්න, සමාජ දේවල් අපි අතපත ගන්නකොට අපි වචනයක් හරි මම අර සමාජ ජාලාවලට අන්තර්ග්‍රහණය කරන්නේ පණිවිඩය. ඒ පණිවිඩය ලබා ගන්න පුද්ගලයා විවිධ විදියට කෝණ වලින් බලනවා. සමහරක් ඇත්තට මේක හරිම ආදරණීය බලනවා, අර්ථවත්ව බලනවා. සමහරක් ඒක බොහොම සිනහවට ලක් වෙන ආකාරයට උත්තර සපයනවා. මම දන්නවා මේ දෙකොල්ලම්ම අවිහිංසාවාදයෙන් තමයි ඒක කරනවා ඇත්තේ. නමුත් සමහරක් පිළිස අවඥාවට සහ දේවලුත් කරනවා. මොකද සමහරක් පුද්ගල චරිත ජනප්‍රියතාවයේ රැකිරක්ෂා බහුශෘතභාවයේ පවා පිළිගන්න කැමති නැහැ. එවැනි දේවල් සමාජ තලය තුළ දාහක් කරන එක පුද්ගලෙක් මත දරන්නට පුළුවන්. නමුත් ඒවා ඉවත දාලා අපිට හැකියාවක් තිරුණා හරි දෙත් එක ජීවත් වෙන කවදාක ජීවිතේට වරදින්නේ. ඔබ දන්නවද මම මිලියන ගානක් රෝගීන් ස්පර්ශ කරපු හැදිය මිලියන. ඒ තුල හිටිය දැවන්ත දේශපාලනයන්, ඒ තුල හිටිය බරපතල තත්ත්වයේ මැරවර කරන පාතාලේ මිනිසුන්, ඒ වගේ ඉතාමත් අහිංසක මිනිසුන්, හැම වර්ගයෙන් මිනිසුන්ව ස්පර්ශ කරා. මරණය මේ අත උඩ ඕනතරම් මිනිසුන්ගේ ජීවිත දැකපු හෙදියක් මම. ඒ වගේම හැම ගැටලුවකටම ඍජුව මුහුණ පාපු මුහුණ දීපු මිස් කෙනෙක් මම. හැබැයි හැම දෙයක්ම අපිට කියලා දුන්නේ එක දෙයයි. ජීවිතේ මොන දෙයක් එකතු කරගත්තත්, මොන දෙයක් රැස් කරගත්තත්, මොන දෙයක් කැඹරුවත් ජීවිතේ අන්තිමට එකතු කරගත්ත පින් සහ පව් පමණමයි රැගෙන යන්න සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ ජීවත් වෙන වපසරියද ප්‍රබෝධමත් කළ, වපසරියද අර්ථවත් කළ, වපසරියට ජීවත් වෙන්න අවකාශයක් දීලා ජීවත් වන්න හැකියාවක් තියෙනවා. ඒක මොනතරම් සොඳුරුද කියලා ඔබටම අත්විඳින්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි මුහුණු පොතේත් මම විවිධ චරිත නිරූපණය කරමින්, විවිධ දේ අර්ථකථනය කරමින් ලබා දෙන්නේ ඔබට ඕනම දෙයකින් ඕනම පණිවිඩයක් ලබාගෙන ජීවිත වෙනස් කරන හැකියාවක් තියෙවි. සමාජ මාධ්‍ය අද ඉතා ප්‍රබලයි. ඒ හරහා පණිවිඩයක් සමාජගත කරන්න වෙහෙසෙන ඔබතුමීට අපි ස්තුතිවන්ත වෙනවා. වගේම අපි අර ඔබතුමීගේ කතාව ඇතුළේදී පුංචි සඳහනක් කරා සමහර කට්ටිය නිකන් අවඥාවට ලක් කරන්න වගේ උත්සාහ කරනවා කියලා. අපි කෙටි පිළිතුරක් ලබා දෙමු. සමාජ මාධ්‍ය හරහා ඔබ ලබා දෙන පණිවිඩවලටත් විවේචනයන් එල්ල කරන අය සඳහා පොඩි කෙටි පිළිතුරක් අපි ලබා දෙමු. ඔව්, ජීවිතේ ඕනම කෙනෙක් බිහි වෙන්නේ අම්මා කෙනෙක්ගෙන්. මේ ගැහැණිය කියන්නේ මවක්. නමුත් අපිට හොඳ සංස්කෘතියක් තිබුණා, හොඳ ඉතිහාසයක් අපිට තිබුණා. මං හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට ගැහණියකට අවඥාවට පත් කරන්න හැකියාවක් තියෙයි කියලා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා, මට විතරක් නෙවෙයි ඕනම ගැහණියක් සිටිනවා නම් කිසි දවසක ගැහණියක් අවඥාවට පත් කරන්න එපා. මොකද අම්මත් ගැහණියක්. ඔබ ගැහණියකට අවඥා කරනවා නම් ඒ ඔබේ මවද විය හැකි. ඒ නිසා කරුණාකර අවඥාවට පෙර ඔබ හිතන්න ඔබ ඒ අවඥාව කිරීමට සුදුසු පුද්ගලයෙක්ද කියලා. ජීවිතය කියන්නේ ඔබ හිතන තරම් සරල, සුන්දර, සුගම දෙයක් නෙවෙයි, ඉතා සංකීර්ණ දෙයක්. ඒ ජයගන්න විරදරන ගැහැණුන්ට හොඳ අත්විවරමක් වීම තමයි ඔබ විසින් සිදු කළ යුත්තේ. එල්.බී. පිලිසඳර වැඩසටහන තුළින් අද අපි ඔබ හමුවට ගෙනාවේ ලංකාවේ පළමු
ආපදා හා හදිසි අනතුරු කළමනා කරන විශේෂිත හෙදතුමිය. අපි ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපි වැඩසටහන සහභාගී වීම පිළිබඳව. ඒ වගේම ඔබතුමිට යම් අදහසක් දක්වන්න පුළුවන්ද අපේ වැඩසටහන පිළිබඳව? ඔය ඇතන ස්තුතිවන්ත වෙනවා. මොකද චරිතවල බොහෝ කරුණු සමාජයට නිරාවරණය වෙන්නේ නැහැ. ඔවුන් බාහිරින් දකින විදිහට තමයි එක් එක් පුද්ගලයා පිළිබඳ විනිශ්චයක් ගන්න. ඉතින් මේ පිළිසඳරදී ජීවිතේ බොහෝ කරුණු ඉදිරිපත් කරන හැකියාවක් ලැබුණා. ඒ පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබේ ආයතනයේ දිනෙන් දින ජය ලැබෙන්නට කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී LB පිළිසඳර අපේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. අයබෝවන්. අයිබෝවන්. මෙවන් චරිත පිළිබඳ ඔබ වෙත ගෙන එන වැඩසටහන සහ තවත් විශේෂාංග නැරඹීම සඳහා අපි ආරාධනා කරන ඔබට LB Finance YouTube channel එක subscribe කරන්න.